සුබ දවසක් කාබන් ටීවී සමග සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටම අදත් මම සහ දීප්ති බලාපොරොත්තු වෙනවා මේ සතියේ ගෙවුණු සුවිශේෂී සිදුවීම් සහ දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කතා කරන්න. දීප්ති මම පළවෙනිම ගත්තා මේක ටිකක් අපි කලිනුත් කතා කරපු දෙයක්. ඒ කියන්නේ දේශපාලකයෝ සහ ඉකොනොමියක ගැන කතා කරනකොට දැන් අපිත් ඉකොනොමියක දේශපාලනය සහ රීස්ට්‍රක්චරින් මේ හැම දෙයක් ගැනම කතා කරමින් අපි නම් අවසාන වශයෙන් සාමාන්‍ය බලාපොරොත්තු වෙන්නේ කුටුම්බයට මුදල් යවන එකනේ අන්තිම අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේක. ඒක කල්මනාකරණය කරන්නේ කොහොමද කියන එක. මෙතන ඉකොනොමි කියන්නේ තර කුටුම්බ සංරක්ෂණ විද්‍යාව. සංරක්ෂණ විද්‍යාව. ඔව්. එතකොට එතනදී දැන් අපි පහුගිය දවස්වල අතුලගේ ෆැමිලි එක අරගෙන කතා කරා මේ ෆැමිලි එක පරිවර්තනය වෙලා තියෙන අලුත්ම තත්ත්වය මොකක්ද කියලා. දැන් ලෝක මට්ටමෙන් ගත්තත් මේ සිදුවීමෙන් යන ක්‍රියාවලිය තේරුම් ගන්න ටිකක් හරි අමාරුයි. අනිත් පැත්තෙන් සජිත් ජේවිපීක මාලිමාව සහ රනිල් මේ හැමෝම පොරොන්දු වෙනවා අවසාන වශයෙන් අර සල්ලි කන්ටේනරයක් අරගෙන ඇවිල්ලා ගෙදරට බානවා කියන එක නේ ඒගොල්ලෝ කියමින් ඉන්නේ ගොඩක්. ඒක පවුල නැමැති ගේට්ටුව ළඟ එක බානවා ඇවිල්ලා. එතකොට මේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට බානකොට පවුල ගැන අදහසක් නැහැ අපිට. එතකොට ඊට අමතරව අනිත් ප්‍රතිවාදීව දෙන්න ගත්තම ධම්මික පෙරේර සහ දිලිත් ජයවීර මේ දෙන්න කෙලින්ම ඒගොල්ලන්ගේ මේන් ස්ලෝගන් එක වෙලා තියෙන්නේ සතුටු දෙයක් කියන එක සහ මේ හැපි හැපි ෆැමිලි කියන එක. නමුත් අපි මේ සාකච්ඡාව මෙතනින් තවදුරටත් අරගෙන ගියොතින් මේක කොහොමද අපිට තේරුම් ගන්න වෙන්නේ මේ ෆැමිලි එක ඇවිල්ලා තියෙන අර්බුදේ? ඔව්, අපිට පැහැදිලිව පේනවා. කල්පනා කරොත් ඔබ කිව්වේ මේ වගේ එකක්, මේ හැම දේශපාලඥයම අපිට පොරොන්දුවක් දෙනවා ඔබේ කුටුම්බයට. අපි ඒ කුටුම්බයේ ප්‍රධාන ප්‍රශ්න වෙලා තියෙන ආදායම අඩු වෙලා වීදම වැඩි වෙලා තියෙනවා, අපි ඒ ආදායම වැඩි කරලා දෙනවා. ඕකනේ කියන්නේ. නමුත් ඒ අය හැම වෙලාවෙම නොහිතන පැත්තක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ මොකක් හරි මේ වාහනේ හරි මොන හරි දැන් අපි ඔය අපි ඕඩර් කරා මොන හරි ඔය KFC හරි මොන හරි ගෙදරට ගෙනත් දෙනවා වගේ. ගෙදරට ගෙනත් දෙනකොට අපිට ඒ අපේ පවුලේ සමාජිකයෙක් ගිහිල්ලා ගේට්ටු ළඟට ගිහිල්ලා ගන්න කෙනෙක් ඉන්නවනේ. නැත්නම් අපි කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. දේශපාලන අර්ථයෙන් අපි පවුලට මෙහෙම දෙන්න යනකොට, ආර්ථිකය හොඳ කරන්න යනකොට මේ පවුල ගැන මේ දේශපාලකයන් ඔක්කොම හිතන්නේ සාම්ප්‍රදායික විදිහට. ඒ කියන්නේ මේ චලනය ලොකු චලනය. හරි ওই මොකක් හරි වෙච්ච ආර්ථික මහා විපර්යාස, හරි කොවිඩ් වලින් පස්සේ ආර්ථිකයට වෙච්ච දේ, හරි මොනවා හරි ගන්නකොට පවුල එහෙමම චලනය නොවි එකතන තියෙනවා කියලා. අපි අර අපි හිතන පවුල දෙන්නේ 50 ගණන් හරි 60 ගණන් වල පවුල වගේ කියන. නමුත් මේ පවුල ලොකු පරිවර්තනයක් ලක් වෙලා තියෙනවා. සෝෂල් මීඩියා, ඉන්ටර්නෙට් එක ඇවිල්ලා තියෙනවා, ඩිජිටල් ප්ලැට්ෆෝම් ඇවිල්ලා තියෙනවා, එතකොට කේබල් TV ඇවිල්ලා තියෙනවා. මේ වගේ මේකේ නොකේ මුළු ගෙදරම දැන් පුළුවන් අපිට CCTV පරිපතවලට ගෙනල්ලා ඉවෙන ඔෆිස් එකේ ඉඳලා මේක කල්පනාකරණය කරන්න පුළුවන්, ගෙවල් ඇතුළ මොනිටර් කරන්න පුළුවන් හස්බන්ඩ් වයිෆ්ට තමගේ කාර්යාලයේ ඉඳලා. මේ ඔක්කොම නිසා වෙලා තියෙන දේ අලුතෙන් වෙලා තියෙනවා මේ සර්වියලන්ස් කියන එක වැඩි වෙලා පවුල ගැන පවුලට. නමුත් අපි කල්පනා කළ යුතු දේ තමයි මේ විපරිණාමය, මේ පවුලට වෙලා තියෙන විපරිණාමය. කියන්නේ අපි සාම්ප්‍රදායික ගත්තොත් පවුලකට වෙච්ච මූලික විපරිණාමය සංකේතවත් කරන්න ඒකට තියෙන මූලික උපමා කතාව තමයි හංසවිලා. කියන්නේ විවාහය තියෙනවා, සංස්ථාපිතයක් හැටියට. ඒක ඇතුළෙන් නිදහස නැහැ කියලා හිතනවා, විකල්පයක් හොයන. එච්චරයි එතන යන දුර. අපි ගොළු බෙල්ලෙක් කට්ටෙන් තමන්ගේ එළියට පොඩ්ඩක් යනවා වගේ මේ ෆැමිලි එකට යන්න පුළුවන් දුර ඔච්චරයි අපි දන්නේ. ඔක 80 දශකයේ 90 දශකයේ අපි දැක්ක දේ. නමුත් අපිට වෙනවා 2005 වෙනකොට අපි ගත්තොත් සමිතා සහ අතුල අධිකාරිගේ පවුල ගත්තත් ඒකෙත් යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. පවුල ඇතුලේ අතුල යනවා මෙහෙම එක පැත්තකට, සමිතා යනවා. සමිතා ලොකු දේවල් කරේ නැහැ. මම කියන්නේ අතුල යනවා ගිල්ලා වෙන සම්බන්ධයකට යනවා. ඒ අමාය අධිකාරි කියලා. එතකොට අපිට ඒක එතකොට අපිට කියන්න බලා ඒ ව්‍යුහය හංස විලක් ව්‍යුහය. හැබැයි ඊට පස්සේ අපිට පේනවා අතුල තව යනවා එකකට. ඊට පස්සේ අමාය තව එකකට යනවා. ඊට පස්සේ අමාය ඒ තව එකකට ගියාට පස්සේ ඒ ගිය කෙනා ආයි තව එකකට යනවා. ඒතර මේක අර ගුණෝත්තර ශ්‍රේණිය අර ඒ වගේ අර තියෙන්නේ සමාන්තර ශ්‍රේණිය, ඒ වගේ ගණිතය ඉගෙන ගන්නවා වගේ මේක ශ්‍රේණිකරණයකට වෙනවා. ඒක සීරියල් වෙනවා. දැන් මේ සීරියල් වුණාම අර TV සීරියල් වගේ තමයි. මේක ඉවරයක් වෙන්නේ නැති දෙයක් බවට පත් වෙනවා.
අපි එකට තමයි කියන්නේ ආත්මේ මැරෙනවා කියලා. කියන්නේ හැම වෙලාවෙම අර සබ්ජෙක්ට් කියන එක එන්නේ නැහැනේ මේ ආයි එන වෙනවනම් දෙයක්. ඒ කියන්නේ දැන් රිපීට් වෙන ඒ කියන්නේ දැන් අපි ගත්තෝ කිසලෝස්කේ චිත්‍රපටි වලත් එයා කිව්ව දෙයක් තමයි මේ මගේ චිත්‍රපටයේ අවසාන 22ක් තියෙනවා. ඒ නිසා හෝල් 22කට පෙන්වන්න ඕනේ කියලා. ඒතර ඒක වෙන්නේ අර සබ්ජෙක්ට් එකටනේ ඉරනම තීන්දුව වෙන්නේ. වගකීම් බාර ගන්න හරි මොනවාරි රෙස්පොන්සිබල් ආත්මේ සබ්ජෙක්ට් එන්න එක මේකෙන් ඩිසපිය වෙනවා මේ සීරියල් කරන්නේ. දැන් අපි තුමු දැන් අතුරු අධිකාරී ගන්නකොට ඒ විවාහය තිබුණා, විකල්පයකට ගියා. විකල්පේ ඉඳලානේ අතන දැන් හිතන්නේ දැන් උදාහරණයක් අපි ගොඩ දැන් හංස ඉලක්කයේ දැන් මේ කතාව මේ විදිහට සාරාංශගත කරු. දැන් අරක නිශ්ශංකකෙන් අතර වෙනවා. අර මේකේ මිරන්ඩගෙන් අතර වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ මිරන්ඩ ආයෙලිට යන එකක් තියෙනවා. හැබැයි ඒ යන්නේ ආයි පරණ සම්බන්ධය තමයි. තමගේ කලින් සැමියා. ඒ වගේම මේ නිශ්ශංක ෆැන්ටසයිස් කරන්නේ ආයි තමගේ කලින් විවාහයේ බිරිඳව. ඒතර අපිට ඕන නම් කියන්න පුළුවන් මේක රිට්‍රැක්ටිව්. ඒ කියන්නේ ආයි සැරයන් මේ පැත්තට යන්නේ. ආපස්සට. ආපස්සට යන්නේ. ඒ කියන්නේ තමන්ගේ අතීතය ගැන යම් කිසි පරාවර්තනයක් කරනවා. දැන් මේකේ පරාවර්තනයක් නැහැ. හිතන්න වෙලාවකුත් නැහැ. හිතන්නෙත් නැහැ. එකකින් එකකට පනිනවා. ෆ්‍රොග් ජම්ප් වගේ අර මෙහෙම එකකින් පනිනවා ඊළඟට පනිනවා. ඒතර වෙන්නේ ඒක නිසා තමයි අර හෙඩ්ලස් අර දැන් අතුරු අධිකාරී වගේ කෙනෙක්ගේ අර හෙඩ් නැහනේ. හෙඩ්ලස් කියලා කියන්නේ කවන්දේ කියලා කියන්නේ. එහෙම එකක්. ඊළඟ එක තමයි මේ සීරියල් කරන්නේ ඇතුලේ දැන් වෙනකොට සාමාන්‍යයෙන් අර මිඩල් ක්ලාස් එක ඇතුලේ පාවිච්චි වෙන ඩ්‍රග්ස් ටික පාවිච්චි වුණාම කොහොමදවත් ඊටු ටිකක් ඇති වෙලා ගිහලා ට්‍රාන්ස් තත්ත්වයකට යනවා. ඒ කියන්නේ අපි කියන්නේ අර සංක්‍රාන්ති තත්ත්වයකට. එතකොට තමයි එතකොට අර සංක්‍රාන්ති පවුලක් තමයි බිහි වෙන්නේ. ඒ කියන්නේ පවුලකට නැවතෙන පවුලක් නෙවෙයි ක්‍රමානුකූල සංක්‍රාන්ති පවුලකට යනවා. එතකොට අපි ගොඩාක් මේකේ දුරට ගියාට පස්සේ එවැනි ශ්‍රීන්ට බොහෝ විට වෙන්නේ ඉස්ත්‍රියගේ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ පිරිමියා පැත්තෙන් නෙවෙයි ගන්න ඕනේ. මොකද හැම වෙලාවෙම එතිකල් දේවල් ටික ඉතුරු කරන්නේ ගැහණියගේන්නේ සමාජයක මොරල් එතිකල් දේවල් මනින්නේ නිර්ණායකය වෙන්නේ ගැහණියෙන්. එතකොට ඒකනේ පදනම් කරලා තියෙන්නේ හැම වෙලාවෙම ගැහණියගේ අඩිකෝදුව. ඔව්. ඒ කියන්නේ ශිෂ්ටාචාරයේ මෙතෙක් ශිෂ්ටාචාරය හදලා තියෙන්නේ මේ ස්ත්‍රියගේ එතිකල් කෝඩ් එක මත තමයි හදලා තියෙන්නේ. ඒක නිශ්චිතයි කියලා හිතලා. එතකොට දැන් මේක ඔහොම ඔහොම ගියාට පස්සේ දැන් අපි කිව්වේ මේකේ ඩ්‍රග්ස් උත් ගන්නවා නම් ඒක ඒක දුරකට පස්සේ සබ්ජෙක්ට් එක එන්නෙම නැහැ. එතකොට ස්ත්‍රියගේ පැත්තෙන් විතරක් කිව්වොත් වෙන්නේ ඉස්ත්‍රියට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර්ථාන්විත ලෝකය සඳහා එක පිරිමියෙකුත් නැත්නම් සහකරුවෙක් විනෝදේ එන්ජොයිමන්ට් වලට තව කෙනෙක්. දැන් උදාහරණයකට අපි කිව්වොත් එහෙම ගෙදර දොර වැඩ කටයුතු සහ ඒ කියන්නේ මූලික විවාහ පවුල් කටයුතු සඳහා එක පාර්ට්නර් කෙනෙක් හොච්චි යනකොට අතින් අල්ලගෙන යන්න හරි ස්පර්ශය සඳහා තව පිරිමි අන්න ඒ වගේ පිරිමි දෙන්නෙක් හදනවා. ඉතින් මේ මේ මේක ওই පැත්තෙන් කොහොම යනවා මම දැක්ක මේ ඊයේ පෙරේද වෙනකොට තවත් YouTube නාලිකාවක ගියා මේ චමිලා කියලා අර නිලියක් චමිලා පිරිස් මේ මම හිතන්නේ නේ මේ නිලියක් ප්‍රකට නිලියක් ඇය සමග ජනප්‍රිය මේ 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 YouTube කෙනෙක් එක්ක කරපු සංවාදයකදී ඇය කියනවා මේ ඇයගේ දරුවව මේ දැන් එළියට දාලා තියෙනවා පාරේ ඇවිදින්න නිදහසේ ගමන් කරන්න. ඒතර ඇය කියනවා මේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඇය කියනවා මේ බස් එකේ දැන් මගේ දරුවා යනවා ගෑනු දරුවා. ඇයට මම මේ ජැක් ගහනවා මේ ඔක්කොම කියලා දීලා තියෙන ජැක් ගහනවා කියලා දෙයක් ලෝකේ තියෙනවා. අර මේ කියලා. ඊට පස්සේ එකපාරටම චමිලා කට් කළා වගේ එයා එකපාරට කියනවා මේ මමත් සුක්‍රාණු රශ්නේ කියලා දැනගත්තේ බස් එකේ මට ජැක්කියක් ගහපු මිනිහෙක්ගේ කියලා. ඒතර මම කියන්නේ දැන් මේකට කවුරු කම්පා වෙන්නේ නැහැ. මම කම්පා වුණා එතකොට. ඒ කියන්නේ දැන් අපිට ෂේම් කියන එක නැහැ කියන එක. ඒ කියන්නේ වෙනදා ඔය වගේ අපි ඔය කියන්නේ නැහැ. ඒක මම චමිලා ගැන මොකද චමිලාට කිසි වරදක් කියන්නේ නැහැ. මකේ අපේ සබ්ජෙක්ට් එක ඒ කියන්නේ අපි වග කියන්නේ නැහැ දැන් අපි කාටවත්. ඒ මේකෙන් තේරෙන්නේ ඒක නැතුව මට මේ කිසිම සදාචාරාත්මක අදහසක් නෙමෙයි මම කියන්නේ. කිසිම පටලව ගන්නවම එපා කිසිම කෙනෙක් කිසිදු ආකාරයකට මම මේ කියන්නේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේකෙන් මම ගන්නේ තමන්ගේ ක්‍රියාවට තම වග කියන්නේ නැහැ කියන එක තමයි මේ චමිල කියන්නේ. මොකද ඇයගේ වෙන ගැටලුවක් නෙමෙයි ඇය කියන්නේ. ඒ කියන්නේ මම ඔබට පැහැදිලි ඇති. ඇය මේ කියන්නේ මේ කියන්නේ ශුක්‍රාණුවල උණුසුම ගැන කතා කරන්න දරුවෙක් ගැන දරුවෙකුට උගන්වන්නේ යමයි
තමන්ගේ ලිංගික ගැටලූකුයි දෙක පැටලිලා තියෙනක තියන්නේ අන්නේ පැටලිල්ල ලිහා ගන්න බෑ කියලා මං කියන මේ කාලේ. එතකොට බලන්න දැන් අපිට සජීව ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර අනිත් පැත්තෙන් අර දෙන්න ව්‍යාපාරියෝ දෙන්නෙක් ඇරෙට පවුල පවුලට මේ දියුණුව ගේන්න හදන ඒ ගෙනෙද්දී ඒ පවුලේ ඉන්නේ චමිලා වගේ ට්‍රාන්ස් එමෙත සංක්‍රාන්තිය වැලියුස් තියෙන. ඒ කියන්නේ වැලියු පයින් යනවා. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ ස්ටේබල් නෑ වැලියු දැන් මේ කාලේ. ඒවා සංක්‍රාන්තිය ඒවා පරිවර්තන වෙමින් තියෙනවා. පැරණි එක මිය යමින් තියෙනවා, අලුත් එක හැදෙමින් තියෙනවා. දෙකම හරියට වෙලා නැති නිසා අද්භූත සමයක අපි ජීවත් වෙනවා. ඉතින් බබ කියන්නේ ඔන්න ඔය බැරෑරුම් ගැටලු ටිකත් එක්ක අපි ජීවත් වෙනකොට නත්තල් පප්පල වගේ දේශපාලඥය ඇවිල්ලා අපිට මේ තෑගි දෙන්න කතා කරනවා. මගේ තෑගි ගන්න පවුලක් නෑ කියලා. ඒගොල්ලෝ ඒවා යෝජනා කරන්නේ අය අර පරණ අර්ථයෙන් පවුල තියනවා කියලා හිතාගෙන. ප්‍රිසම්ෂන් එකක්. ඒ කියන්නේ මේගොල්ලෝ හිතනවා මේක ස්ටේබල් තියනවා කියලා හිතනවා. හැබැයි දැන් මං කියන්නේ ඒගොල්ලෝ දැන් ওই දේශපාලඥයෝ ටිකම තමන්ගේ පවුල් දිහා බැලුවා නම් එහෙම ඕක එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ දිහාවත් බලන්නේ නෑ. බලන්නේ. ඔව්. සහ දෙන්නේ එතන මං තව දෙයක් දැකලා තියෙනවා. දැන් අපි ගොඩක් ටිකක් දැන් කොළඹ සහ ඊට පොඩ්ඩක් එළියට වගේ ගියොතින් ඔය මගේ යාළුවෝ කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගම් ගම කියන එක ගත්තම ඒ ඉස්සර තියෙන ගම නෙමෙයි. ඒ කියන්නේ දැන් ෆැමිලි වල අර තරුණ දරුවෝ ඒගොල්ලෝ ඔක්කොම රට ගිහිල්ලා ඕස්ට්‍රියා, ඒ කියන්නේ පොඩි රටවල් නෙමෙයි ඔක්කොම යුරෝප් හයිඑන් රටවල් ටික. ඒවට ගිහිල්ලා ඒ කියන්නේ අර ගම් වල මිනිස්සු නැහැ. දැන් තව ටික දවසක් යනකොට ඒගොල්ලෝ අම්මලවත් ගන්නවා. දැන් අපි දැකලා තියෙනවා ඕස්ට්‍රියාවේ ඉන්න මේ පුතා අර අම්මව ගෙන්න ගන්නවා අනුරාධපුරේ ඉඳලා. එතකොට දැන් මට හිතෙන්නේ තව ටික දවසක් ගියාම ඒ කියන්නේ මුළු ගමම පාළුවට ගිහිල්ලා පන්සලේ හාමුදුරුවෝ විතරක් ඉතුරු වෙලා යතුරු ටික හාමුදුරුවෝ දැන් කොහොමද දැනටත් කොහොමද ගොඩක් අය කිවල්ල යතුරු හාමුදුරුවෝ බාර ගන්න තියෙන්නේ. එහෙම තත්ත්වයක් එයිද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියව පටාචාර කතාවලත් ඒකෙත් මතු වෙනවා. මොකද ගමේ ඕනෙම කරදරයක් වුණාම රෑ මේ ගේට්ටු වහන්න එපා කියලා තියෙන්නේ. පන්සලට එන්න ඕල්ලා ඉඩ දෙන්න බුදුහාමුදුරුවෝ ඒකයි කිව්වේ. ඉතින් මං හිතන්නේ ඒ අවදි ආයි ඇවිල්ලා. ඒ කියන්නේ පන්සලේ ගේට්ටු අරින්න වෙලා තියෙනවා. මොකද යතුරු තියන්න තැනක් නැහැ ගමේ. මොකද සියලු දෙනාම විගාමික වෙලා සංචාරක විභවට පත් වෙලා තියෙනවා. ලෝකෙම කුඩා ගම්මානයක් වෙලා. ඒ කියන්නේ ඕස්ට්‍රියාවේ ඒ කියන්නේ අනුරාධපුරේ වියානා කියන්නේ නිකන් ළඟ ළඟ වගේ වෙලා. ඒක මේ ඉතින් ඒ නිසා මේක අලුත් තත්ත්වයක්. ඉතින් මේ 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 මේක නිසා මං හිතන්නේ එක පැත්තක යුරෝපය අවුල් වෙනවා, අනිත් පැත්තෙන් අපේ ආසියාවත් අවුල් වෙනවා. ඉතින් මේ ප්‍රාග්ධනේ මේ ලෝකෙ වටේ මේ මේ ප්‍රාග්ධනේ ප්‍රතිව්‍යුහගත වෙන, ඒ කියන්නේ ප්‍රාග්ධනේ ප්‍රතිව්‍යුහගත වීමක් නෙමෙයි වෙන්නේ. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ නිකන් මේ පුද්ගලයෝ නරක හින්දා අර මේ වෙනවා කියලා. එහෙම දෙයක් නෙවෙයි. කැපිටල් එක අර කලින් තිබුණු තැනින් වෙන තැනකට මාරු වෙනවා. ඒ වෙමින් තියෙන. ඔව් ඒ වෙමින් තියෙන එක තමයි ප්‍රක්ෂේපණය වෙන්නේ අපේ පවුල් හරහා. පවුල් හරහා. ආ ඒක තමයි මම දැක්කා. වේ දැන් ඔය මේ ඔස්ට්‍රියාවේ ඉන්න ඒ තරුණ යුවළ අම්මව ගෙන්න කරන්නේ. එතකොට ඒගොල්ලෝ යනවා ජපාන් රෙස්ටුරන්ට් එකකට කෑම කන්න අම්මට මේ සලකන්න ඕන නිසා. එතකොට දැන් දැන් අපිට ඒක බලනකොට මුලින්ම ආපු ප්‍රශ්නේ තමයි දැන් අර අම්මා කියලා කියන්නේ යකේ පරණ එක්කෙනෙන්නේ. මට මුලින්ම ආවේ මෙයා අර ස්ටික් එක හරිය නැත්තම් ඇඳි ගැරපු හරිය කොහොමද මේක මේවා කරන්න කියලා. එතකොට අර පුතා කියනවා අම්මා බය වෙන්න එපා. ගණන් ගන්න එපා කවුරු බලන් හිටියත් කිසි දෙයක් නෑ කරන්න එපා. ආ සැලඩ් එක කන්න ඔයා කැමති විදියට. එතකොට අර යුරෝප් වල ඒගොල්ලෝ හදලා තිබ්බ වැලියු එක දැන් මේගොල්ලෝ වෙනස් කරනවා කියන එක දිට්ටිය කියන්නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ මෙහෙමයි. ඕකට ඕක වචන දෙකක් තියෙනවා. යුරෝසෙන්ට්‍රිසම්. දැන් යුරෝසෙන්ට්‍රිසම් එක ඒ කියන්නේ යුරෝසෙන්ට්‍රිසම් කියන්නේ යුරෝ කේන්ද්‍රීයවාදය. ඒ කියන්නේ යුරෝපයට බෑ අපිට උගන්වන්න කියන එක. අවසානයේදී යුරෝපයට සාරයක් නෑ කියන එක. අනිත් පැත්තෙන් අපි හිතනවා අපිට සාර ධර්ම තියෙනවා. අපේ සාරයන් යුරෝපය උරා ගන්න ඕනේ කියලා. ඒක ආසියානු කේන්ද්‍රවාදී ඒෂියා සෙන්ට්‍රිසම්. ඉතින් මම කියන ඔය දෙකටම යෑම නෙවෙයි ගැටලු වෙන්නේ. දැන් උතන ප්‍රශ්නේ උනේ ඒකයිනේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ දෙකම නෙවෙයි මං කියන්නේ වෙන්නේ. මේ 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 සංස්කෘතියේ මේ මේ සිදුවෙමින් යන ප්‍රාග්ධනයේ වෙනස තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගත යුත්තේ පන්ති අරගලේ අලුත් මුහුණු අරකට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පල්ලෙහා පන්තිවලට ද මාකට් එක කියලා කියන්නේ යුනිවර්සල්නේ. ඒ කියන්නේ කැප දැන් අපි ගොත් වෙළඳ පොළට සිංහල වෙළඳ පොළ, දෙමළ වෙළඳ පොළ, ජර්මන් වෙළඳ පොළ කියලා ගන්නෑ නේ. ඒකට කියන්නේ මාකට් කියලා. මාකට් ෆෝස් එක අපි හැමෝම වළඳගෙන. ඒ කියන්නේ මාකට් එක දිලිජ්ජයි වීරත් වළඳගෙන තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහත් වළඳගෙන තියෙනවා. අනුර කුමාරත් වළඳගෙන තියෙනවා. මේ හැමෝටම පොදුයිනේ. අර ආකයන් අපි කියන්නේ සුදු හංසයා, සුදු පාට, සුදු පිටිය වගේ හැම එකටම සුදු වගේ මේ අපි සියලු දෙනාට මාකට් එක
යුනිවර්සල් එකන එක සාර්වත්‍රක එක පොදුයි දැන් මාකට් එක පොදු වෙනකොට අරයට හොඳ නෑ යන්න මෙයාට හොඳ නෑ කියලා ගන්නෑ නේ. එතකොට වෙන්නේ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ අර ඉස්සලා අපි ජනප්‍රිය සංස්කෘතිය සම්භාව්‍ය සංස්කෘතිය කියලා කිව්වේ ඒක බෙදිලා ඒක ඒක ඒ බයිනරි ලොජික් එක විනාශ වෙලා ගිහිල්ලා දැන් එනවා සිංගල් ලොජික් එක. බහුතරය නැත්තම් විශාල පිරිසකගේ සිතුම් පැතුම් ලෝකකරණය වෙනවා සහ ප්‍රමිතිගත කරන වෙනවා. දැන් ඒ පුතා කියන්නේ මේ වගේ ගන්න ව්‍යානාවල මෙම රෙස්ටෝරන්ට් එකේ අනුරාධපුරයේ තිබෙන හරපද්ධතිය අනුව අම්ම කන්න කිසි පස්සයක් නැහැ. ඒක මල්ටිකල්චරිසම් කියන්නේ ඒකම තමයි. ඔබේ සංස්කෘතිය, ඔබේ සාරය ඔබ රැක ගන්න. ඒක කැපිටල් එක පැත්තෙන් හොඳයි. මොකද කැපිටල් එක සැලඩ් එක මිසක් විකුණන්නේ කැපිටල් එක සැලඩ් අනුරාධපුරෙන් ආපු කෙනෙකුට විකුණන්නේ නැහැ. ඒතර කැපිටල් එක අහන්නේ නැහැ. ඔයා මේක කන්නේ කොහොමද කියලා. ඒක අයිති වෙන්නේ ශිෂ්ටාචාරයෙන්. ඉතින් මම හිතන්නේ මේ සිදුවීම් වේ යන්නේ පොදු මහත් ශිෂ්ටාචාරය යුරෝපීන් ශිෂ්ටාචාරයම කඩාවැටෙමින් යන්නේ මේ ඇමරිකාවේකත් එක්ක ඒකට ආදේශ වෙමින් යනවා සාමාන්‍ය ජාමනයාගේ සංස්කෘතිය. ඒක තමයි අත්විඳින්නේ අපි. ඒක තමයි කොළඹදී අපි අත්විඳින්නේ. ඒක තමයි අපි නිව්යෝක් වලදී, වොෂින්ටන්, රෝම් හැමතැනම, ටොරන්ටෝ මේ හැමතැනම අපිට පේන්න තියෙන්නේ මේ හැම යුරෝපා නගරයක්ම මෝදිකරණය වීම නැත්නම් එර්ඩෝගාන් කරණය වීම රාජපක්ෂකරණය වීම තමයි මේ වෙමින් යන්නේ. එහෙමනම් අපිට තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා මේ සිදුවීමෙන් යන පරිවර්තනය හරහා අලුතෙන් ගොඩනැගෙන ලෝකය මොකක්ද කියලා.